දුන්න දෙක්ක නවේ පරිවත්තන හාර විභංරෝ කුසල්ල අකුසල ධර්මයන්ගේ ජිවුණුවත් පරිහානියක්ත් පෙන්වාදී ධර්මවෙත රැගෙන යන පරිවර්තන හාරයේ බෙඩා දැක්වීමයි. එහිදී පරිවත්තන හාරයනු කුමක්ද මෙ කුසල අකුසල ධර්මයම් පිළිබඳව ආදී වසයෙන් වදාළ ගාතාවට නිවැරදි දෘෂ්ටියයෙන් යුක්ත පුද්ගලයාහට මිත්‍යාදෘෂ්ටය විනාස වූයේ වෙයි. ඔහු තුළ මිත්‍යාදෘෂ්ටිය හේත්වෙන් යම්පාපි අකුසල් දහම් උපදී නම්, ඒවාද විනාස වූවාහු වෙටි. නිවැරදි දෘෂ්තිය ප්‍රතියෙන් ඔහු තුළ නොයෙක් කුසල් දහම් උපදිද්ද ඒවා භාවනාවෙන් සම්පූර්ණත්වයට පත්වෙති. නිවැරදි සංකල්පනෙන් යුක්ත පුද්ගලයා හට මිත්‍යා සංකල්පය විනාස වූයේ වෙයි. ඔහු තුළ මිත්‍යා සංකල්පය හේතුවෙන් යම් පාපි අකුසල් දහම් උපදී නම් ඒවාද විනාස වූවාහු වෙති. නිවැරදි සංකල්පය ප්‍රතියෙන් ඔහුතුළ නොයෙක් උසල් දහම් උපදිද්ද ඒවා භාවනාවෙන් සම්පූර්ණත්වයට පත්වෙති. මෙසේ නිවැරදි වචන භාවිතෙන් යුක්ත පුද්ගලයාට පෙරසේ. නිවැරදි කායික්‍රියාවෙන් යුක්ත පුද්ගලයාට පෙරසේ. නිවැරදි ජීවිකාීෙන් යුක්ත පුද්ගලයාට පෙරසේ. නිවැරදි උත්සාහෙන් යුක්ත පුද්ගලයාට පෙරසේ. නිරදිසිහියෙන් යුක්ත පුද්ගලයාට පෙරසේ. නිවැරදි සමාධීෙන් යුක්ත පුද්ගලයාට පෙරසේ. නිවැරදි විමොක්තියෙන් යුක්ත පුද්ගලයාට පෙරසේ. නිවැරදි විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත පුද්ගලයා හට මිත්‍යා විමොක්ති ඥානදර්ශනය විනාස වූයේ වෙයි. ඔහු තුළ මිත්‍යා විමොක්ති ඥානදර්ශනය හේතුවෙන් යම්. පාපි අකුසල් දහම් උපදීනම් ඒවාද විනාස වූවාහු වෙති. නිවැරදි විමක්ති ඥානදර්ශනය ප්‍රත්තියෙන් ඔහු තුළ නොයෙක් කුසල් දහම් උපදිද්ද ඒවා භාවනාවෙන් සම්පූර්ණත්වයට පත්වෙටි. තවද සතුන්මැරීමෙන් වැලකී සිටින කෙනෙකුට සතුන්මැරීම ප්‍රහාණය වූයේ වෙයි. ොරකම් කිරීමෙන් වැලකී සිටින කෙනෙකුට සොරකම ප්‍රහානය වූයේ වෙයි. බඹසර සිල් ඇති කෙනෙකුට, අග්‍රක්්මචාරී බව ප්‍රහාණය වූයේ වෙයි. සත්‍යය කියන්නකුට බොරුකීම ප්‍රහාණය වූයේ වෙයි. සමගිබස් කියන්නෙකුට කේලම ප්‍රහාණය වූයේ වෙයි. මොරුදු බස් කියන්නකුට, රුසවචනයෙන් බැනවැදීම ප්‍රහාණය වූයේ වෙයි. කල්යල් බලා වැදගත් වචන කතා කරන්නෙකුට හිස්වචන ප්‍රහාණය වූයේ වෙයි. අන්සතු දේට ආශා නොකරන්නෙකුට අභිද්‍යාව ප්‍රහාණය වූයේ වෙයි. තරහා නැති සිට ඇත්තෙකුට ව්‍යාපාදය ප්‍රහාණය වූයේ වෙයි. සම්මාධට්්‍යයෙන් යුක්ත වුවෙකුට, මිත්‍යා දෘෂ්ටියය ප්‍රහාණය වූයේ වෙයි. තවද යම් කිසි කෙනෙක් ආර්ය අස්ටාංගික මාර්ගයට ගරහදද ඔවුන් වෙත මෙලොවදීම කරුණු සහිතව ගැරහුම් ලබන වාද විවාදව පැමිණෙති. ඒ බවත් හු සම්මාජිත්ති ධර්මයට ගරහති. ඒ ගැරහීම නිසා යම් මිත්‍යාදෘෂ්ටික කෙනෙක් වෙද්ද, ඒ බවතුන්ගේ පූජාවටත් ප්‍රසංසාාවටත් ලක්වූහාහු වෙති මෙසේ ඒ බවත්හු සම්මාධිත්්ති ධර්මයට ගරහති පෙරසේ සම්මා සංකල්ප ධර්මයට ගරහති පෙරසේ සම්මා වාචා ධර්මයට ගරහති පෙරසේ සම්මා කම්මන්ත ධර්මයට ගරහති පෙරසේ සම්මා ආජීව ධර්මයට ගරහති. පෙරසේ. සම්මා වායාම ධර්මයට ගරහති. පෙරසේ. සම්මා සති ධර්මයට ගරහති. පෙරසේ. සම්මා සමාධි ධර්මයට ගරහති. පෙරසේ. සම්මා විමුත්ති ධර්මයට ගරහති. පෙරසේ. සම්මා විමුක්ති ඥාන දර්ශන ධර්මයට ගරහති. යම් කෙනෙක් මිත්‍යා විමුත්ති ඥානදර්ශන ඇත්තාහුද, බෞතුන්ගේ පූජාවටත් ප්‍රසංසාාවටත් ලක් වූෝ ඔවුහුය තවද යම්කිසි කෙනෙක් මෙසේ කීවාහුද කාමයෝ වැලදිය යුත්තාහ කාමයෝ පරිහරණය කළ යුත්තා කාමයෝ සේවනය කළ යුත්තා කාමයෝ නිතර සේවනය කළ යුත්තාහ කාමයෝ දියුණු කළ යුත්තාහ කාමයෝ බෞලොව භාවිතා කළ යුත්තාහ යනුවෙන. එවිට කාමයන්ගෙන් වෙන්මීම ඔවුන් හට අධර්මය. තවද යම් කිසි කෙනෙක් මෙසේ කීවාහුද. සිරුරට බොහෝ දුක්්දී යෝග කිරීම ධර්මයයි. ඔවුන් අට නිවන පිණිස පවතින මධ්‍යම ප්‍රතිපදාව අධර්මයයි. තවද යම් කිසි කෙනෙක් මෙසේ කීවාහුද. කයට දුක්්දීම ධර්මයයි. ධර්මිකව ලබන සමත විදර්ශනා සැපේනම්මු ධර්මය ඔවුන්ට අධර්මය. තවද සියලු සංස්කාරයම් පිළිබඳව අසුභ වසයෙන් දකිමින් වාසය කරන භික්‍ෂුවට සුභ සඥාව ප්‍රහීන වෙයිද. දුක්වාසයෙන් දකිමින් වාසය කරන භික්‍ෂුවට සැපසං්ඥාව ප්‍රහිීන වෙයිද. නිත්‍ය වසයෙන් දකිමින් වාසයකන භික්‍ෂුවට නිත්‍ය සංඥාව ප්‍රහීන වෙයිද. අනාත්මවසයෙන් දකිමින් වාසය කරන භික්‍ෂුවට ආත්ම සංඥාව ප්‍රහීන වෙයිද. යම් යම් ධර්මයක් රුචිකරයි නම් හෝ පැමිණයි නම් හෝ ඒ ඒ ධර්මයට විරුද්ධ වූ යමක් ඇදද ඒ විරුද්ධ දෙය අයපත් හෙයින්. ධර්මය තුළින් දැවී යන්නේ වෙයි. එනිසා ආයුස්මත් මහා කච්ඡායන තෙරනුවෝ කුසලා කුසල ධර්මයම් පිළිබඳවයි ගාතාව වදාළහ. නියුත්තෝ පරිවත්තනහාරෝ පරිවත්තනහාරය යොදන ලදි.